ඉතින් සුම දවසක් කියලා අදත්මගේ ඔයිස් YouTube channel එකේ කට්ටියව සාදරයෙන් එකතු කරගන්නවා. ඉතින් මම ආදාවේ මේ ඔක්සිජන් නැතුව ගෙදරදීම අපිට ඇති කරගන්න පුළුවන් මාළු වර්ග කිහිපයක් ගැන කියන්නයි. ඉතින් ඉවර වෙනකම්ම වීඩියෝ එක බලන්න, YouTube channel එක subscribe කරලා තියාගෙන like කරලා share කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව මගේ මේ වීඩියෝ එකට යමු. ඉතින් මේ ඉන්නේ අපේ පළවෙනි මාළුව. ඒ කිව්වේ මෙයා ගප්පි, හෙවත් සාරි ගප්පි. මේ කට්ටියත් අපිට ඔක්සිජන් නැතුව ගෙදරදී තියාගන්න පුළුවන්, අති කරගන්න පුළුවන් හරිම පුංචි මාළු වර්ගයක්. ඉතින් මෙයා පුංචි වගේම විවිධ වාටින් ඉන්නවා මාළු, පුංචි සත්තුව මේ මාළු වර්ගයක්. ඉතින් ඔය කට්ටිය ගෙදරදී මේ කට්ටිය ඇති කළ බලන්න. ඉතින් කියන්න දුකයි, මේ වගේ සාරි ගප්පි ඕ නැත්තම් ගප්පි අපේ රටේ නැහැ. මේ වගේ පාට අය ඉති කියන්න කනුගාටුයි. එහෙනම් අපි වැඩි කතා කරන්න නැතුව අනිත් මාළුවාගේ යමු. ඉතින් මේ ඉන්න ඩිෆරන්ට් ටයිප්ස් ඔෆ් මෝලි, හෙවට් මෝලි. ඒ කට්ටියත් අපිට මේ ටැංකි වල දැම්මත් ඔක්සිජන් නැතුව තියාගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය දුක් වෙන්න එපා, මෝලිලා ඔක්සිජන් නැතුව හිටියට ඒක ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන්. ඉතින් බය නැතුව මේ කට්ටිය ඇති කරන්න. මේ මාළු జాතිය මේ කට්ටියට ඔක්සිජන් ඕනේ, නිකන් ටැංකියේ දාලා තියාගන්න. බය වෙන්න එපා, මේ කට්ටිය ගණන් නැහැ. ඇච්චර රුපියල් 100ක් විතර කඩේදී විකුණන්න තියෙනවා. ඉතින් මේ කට්ටිය මිලි දෙයිගෙන ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් කෑම දාලා. ඉතින් මේ ඉන්නේ අනිත් මාළුවා ජෑම් ගුරාමි, හෙවත් ගුරාමි. ඉතින් මේ වගේ මේ මාළුවත් අපිට ඔක්සිජන් නැතුව ඉන්න දෙන්න පුළුවන්. ඉතින් මෙයා කඩෙන් ගත්තොත් 150ක් වෙනවා එක්කෙනෙක්. different types of gurami fish මේ ඉන්නේ කට්ටිය, පීඩ රට කට්ටිය. ඉතින් වැඩි කතාවක් නැතුව අපි අනිත් මාළුවාගේකටත් යමු. ඉතින් මේ ඉන්නේ මොසැම්බික් මාළුවා. ඉතින් මෙයත් අපිට ඔක්සිජන් නැතුව මේ තියාගන්න පුළුවන් ගෙදර කෑම දාලා. මෙයා අඩි 3ක ටැංක් එකකට දාලා තියාගන්න පුළුවන් අපිට. රුපියල් 250කට විතර ගන්න පුළුවන් අපිට. ඉතින් අදට මම